දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබුණා. පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගාල දිස්ත්‍රික්කයේ පොද්දල උළුවිටිකේ ප්‍රදේශයේ නිවසකට සහ වඳුරඹ කටබුරාව ප්‍රදේශයේ නිවසකට දැඩි හානි සිදු වී තිබුණා. Uluitike Pradeshe, Mavak Saha Kuda Dariak Nida City and the Matate, concrete Bemma Kadavati Mehituin, Emadaria Tuala Laba, Rohal Katakarate Benapa. සද්දයක් ඇහුණා. දඩ බඩ ගාලා මෝටාර් ගහනවා වගේ. එතකොට ඒ තාප්පේ කඩාගෙන වැටි වැටි. ඒකකොට මම එකපට අවදිවිල බලනකොට මේ දූ යට වෙලා හොඳටම. ගල් ප්‍රදේශයේ මෙදිනෙවල ඇදහැලෙන දහරණිපත් වර්ෂාව හේතුවෙන් ගල් පොද්දල පොලිස් වසමේ හොළුවකුඩ ප්‍රදේශයේ මාර්ග රසක් මෙලෙස ජලයෙන් යට වී තිබුණා. ඒ හේතුවෙන් රථ වාහන ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී තිබූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. දිවයිනේ පවතින කලගුණ තත්ත්වය පිළිබඳ කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සබරගමුව දකුණ මධ්‍යම වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. මේ වෙන විට පැවති වර්ෂාපතන තත්ත්වයන් බොහෝ අඩුවීමක් පෙන්눔 කරනවා. කෑගල දිස්ත්‍රික්කයේ මිනිමෙට 60කට වැඩි ප්‍රමාණයන් කිහිපයක් පමණක් අපිට වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඊයේ දිනේදී පැවතුණු තත්ත්වයේ යම් යහපත් තත්ත්වයක් තමයි අද දවස තුල පවතින්නේ. සියලුම ගංගා දැනට සාමාන්‍ය තත්ත්වයේ පවතිනවා. පරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව නම් කාලගුණ වාර්තාව අනුව තවදුරටත් පළාත් රැසක වැසි සහිත තත්ත්වයන් බලාපොරොත්තු වෙනවා. මිනිමෙට 100 ඉක්ම වූ වැසි මේ වෙන විට නිවාස අර්ධහානි විදිහට 500කට ආසන්න ප්‍රමාණයක් අර්ධහානි සිදු වෙලා තිබෙනවා. දිවිනේ බොහෝ ස්ථානවල දිවිනේ දිස්ත්‍රික්ක රැසකම පැවතිච්ච තත්ත්වය සැලකිල්ලගෙන ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිකුත් කරන ලද නිවේදනය තවමත් වළංගු වෙනවා. මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගල්හරහා මාතර දක්වා වෙරළට ඔබෙන් වෙන බොහෝ ප්‍රදේශවල තනි තන වැසි ඇති විය හැකි බවද කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ හේතුවෙන් දීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.